ජනතාව ජයග්‍රහණය කළ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා රජයේ බාරගත් අයගේ කැපවීම කොතෙක් දුරට ඉෂ්ට වී තිබේද කියන කාරණාව අප විසින් සමාලෝචනය කළ යුතු වෙනවා. අප විසින් අධ්‍යයනය කළ යුතු වෙනවා. සරත් විජේසූරිය මහත්මයාගේ කතාවත් එතුමාගේ ඒ කතාව සඳහන් වෙලා තිබෙන පොතත් ඒක යෝජනාවක් නම් ඒ යෝජනාව මම අද ස්ථිර කරනවායි කියලා මම බොහොම පැහැදිලිව කියනවා. ඒකට ඡන්ද විමසීමක් තියෙනවා නම් මම එකක් අතක් නෙවෙයි මං අත් දෙකම උස්සනවා කියලත් මං කියනවා. ඒක තමයි ඇත්ත தত্ত্বය. අපි ඒ වැරදි දූෂිත පාලනයක් පෙරලලා අපි ආණ්ඩුවක් පිහිටෙව්වේ ඇයි? සාමාන්‍ය රටේ පොදු ජනතාව අපේ ආණ්ඩුව ආණ්ඩුවට ආදරයට කතා කරන අය කියනවා යහපාලන ආණ්ඩුව කියලා. ආණ්ඩුව අපහාසයට සහ උපහාසයට ලක් කරන අය කියනවා යහපාලන ආණ්ඩුව කියලා. ඒක තමයි ඇත්ත தত্ত্বය. යහපාලනය කොච්චර විග්‍රහ කරන්න පුළුවන්ද? කොච්චර යහපාලනය කියන එක විවිධාකාරයෙන් විශේෂේස්ත්‍රයක් තුල කතා කරන්න පුළුවන්. අපි අපේ හෘද සාක්ෂියෙන් අහන්න ඕනේ. වැරදි කරපු මිනිස්සුන්ට අපි ඇඟිල්ල දික් කරනා වගේම වැරදි කරපු මිනිස්සුන්ට දඬුවම් දිය යුතුයි වගේම අපේ වැඩේ අපි හරියට කරනවද කියන කාරණාව. ඒකයි ඇත්ත தত্ত্বය. මම මේ බොහෝ දේවල් මගේ මට්ටමින් කළ හැකි මට්ටමින් මම කරලා තිබෙනවා කරගෙන යනවා. අපි ලැබපු ජයග්‍රහණ රාශියක් තිබෙනවා. මේ ලබන ජනවාරි 8 වෙනකොට අවුරුදු 3ක් පිරෙන ආණ්ඩුවේ අපු ලැබපු ජයග්‍රහණ රාශියක් තිබෙනවා. අපි ලැබපු ජයග්‍රහණ අපි කතා කරන්නේත් නැහැ. අපි ලැබපු ජයග්‍රහණ ආණ්ඩුවේ මැතිඅමතුරු කී දෙනාද කතා කරන්නේ? අපි ආණ්ඩුවක් විදියට කරලා තියෙන වැඩ කී දෙනාද කතා කරන්නේ? එක එක අමාත්‍යංශ යටතේ කරලා තියෙන සේවාවන් කී දෙනාද කතා කරන්නේ? 19 වෙනි සංශෝධනයේ වැදගත්කම කී දෙනාද කතා කරන්නේ? පහුගිය ආණ්ඩුව කරන්න නුදුන්න ඖෂධ පනත අපි පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෙනස ගැන කවුද කතා කරන්නේ? මේ රටේ මනාප ඡන්ද ක්‍රමය ආරම්භ වෙච්ච දවසේ ඉඳලා අශීලාචාර දේශපාලනයක් නිර්මාණය වෙන්න හේතු වෙච්ච මනාප ඡන්ද ක්‍රමය රටේ පොදු ජනතාව ඉල්ලා සිටි විශේෂයෙන්ම අහෝසි කළ යුතුයි කියන මනාප ඡන්ද ක්‍රමය අපිට පුළුවන් වුණා අහෝසි කරන්න. ඒ ගැන කී දෙනෙක් කතා කරනවා. නමුත් උදේ ඉඳන් රෑ වෙනකන් රාජ්‍ය මාධ්‍ය කිසේ වෙතත් රාජ්‍ය නොවන මාධ්‍යවල ආණ්ඩුවට බණින බැනිලි මිසක් ඒ යහපත් දේවල් කළ දේවල් කරපු දේවල් ඒවා ගැන කතාවක් නැහැ. දැන් අද අපි හොඳට බැනුම් අහනවා පෙට්‍රල් ප්‍රශ්නෙට. හොඳට බැනුම් අහනවා. මගේ කෑලි ගලවනවා. මට බයිනා හිතාගෙන ඉන්නවා මම තමයි මේ පෙට්‍රල් බෙදන්නේ කියලා මේ ෂෙඩ් වලට. ඉස්පිරිතාලේ වැඩ වර්ධනයක් වුණා මට බයිනවා. හිතාගෙන ඉන්නේ මම තමයි ගිහිල්ලා බෙහෙත් දෙන්න කියලා. පාසලක ළමයි දාගන්න බැරි වුණාම ජනාධිපති තමයි වැරදි කාර්යය. හිතන්නේ ජනාධිපති තමයි ළමයි දාන්නේ කියලා. මේකට හේතුවක් තියෙනවා. ඒ ජනතාවගේ පැත්තෙන් එහෙම හිතන එක බණින එක හරි. හේතුව මොකක්ද? ජනාධිපතිවරු පුරුදු කරලා තියෙනවා මේ හැමදේම ජනාධිපතිවරයා විසින් කරලා. ඒක තමයි ඇත්ත කතාව. මේ රටේ ජනාධිපතිවරු පෙට්‍රල් ෂෙඩ් වල තෙල් ගහපු නැති එක විතරයි මම හිතන්නේ නොකලේ. අනිත් ඔක්කොම කළා. ඒක නිසා රටේ සාමාන්‍ය ප්‍රශ්නයක් ඇති වුණාම මිනිස්සු හිතනවා මේ ජනාධිපති කරන්න ඕන වැඩක් නෙමේ මේ ඒකනේ මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේක එයා කළා නැහැ එයා බලලා නැහැ. ඒක තමයි හිතන්නේ. වැරදි කරපු ඕනෑම කෙනෙකුට වැරද්දට විරුද්ධව ක්‍රියා කිරීම දඬුවම් කිරීම ඒකට කාටවත් විරුද්ධ වෙන්න බෑ. ඒක හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක ක්‍රියාත්මක නොවන එක තමයි මටත් ප්‍රශ්නේ.
මම ඇමති මණ්ඩලයේදී මම කතා කරලා තියෙන දේවල් පහුගිය කාල සීමාව තුළ ඇමති මණ්ඩලයේ ඇමතිතුමාලා දන්නවා. මහ බැංකුවේ සිදු අක්‍රමිකතා සම්බන්ධයෙන් පත් කරලා තිබෙන ජනාධිපති කොමිෂන් සභාව මම පත් කිරීම පිළිබඳව ආණ්ඩුවේම ඉතා සුළු පිරිසක් මට විරුද්ධව දැඩි ලෙස චෝදනා කරනවා. ඉතා සුළු පිරිසක් ඒ පිළිබඳව බරපතල වැරදි විග්‍රහයක් කරනවා මං ගැන. ඉතා සුළු පිරිසක් ආණ්ඩුවේ මට විරුද්ධව Facebook website campaign සතියන්ත පුවත්පත්වල පිටු ගණන් ලියන ඒවා වෙනත් අය අල්ලගෙන සල්ලි වියදම් කරලා අද ක්‍රියාත්මක වෙනවා. ලංකාවෙන් පිට තියෙන මාධ්‍ය ආයතන අල්ලගෙන ඒවට සල්ලි දීලා වියදම් කරලා ආණ්ඩුවේම සමහර අය අද මට ගහනවා. ඇයි මේ? මහ බැංකුවේ සිද්ධියට ජනාධිපති කොමිසම අපත් කිරීම. මම මේක සෝබිත හාමුදුරන්ගේ ගුණ සමරුව වෙලාවේ කියන්නේ. සෝබිත හාමුදුරුවද ජීවත් වෙලා හිටියානම් ජීවමාන වෙලා හිටියානම් සෝබිත හාමුදුරුවෝ මට උන්වහන්සේ මට උපහාරයක් තියෙනවා මම කරේ හරි දේ කියලා හිටන්. ඒක තමයි මම දන්න දේ. අපි මෙතෙන්ට ආවේ මොනවටද? අපි තිබුණු ආණ්ඩුව වෙනස් කළේ මොනවටද? අපේ අරමුණ කොමක්ද? අපි ආවේ සාක්කු පුරවා ගන්න. අපි ආවේ හොරකම් කරන්නද? මම ජනාධිපති කොමිසම පත් කරුවේ කිසිම ආණ්ඩුවේ පුද්දලෙක් ඉලක්ක කළා නෙවෙයි. ආණ්ඩුවේ මැති අමතර ඉලක්ක කළා නෙවෙයි. මේ ජනාධිපති කොමිසම පත් කරන අවස්ථාව වෙන විට සෙන්ට්‍රල් බැංකේගේ සිද්ධිය සම්බන්ධයෙන් මේ රටේ එදා ඒ වෙලාවේ තිබුණු තත්ත්වයේ රටේ ජනතාව දන්නවා. ඒ වෙලාවේ මුළු රට තුලින් පොදු ජනතාවගේ හඬක් ආවා. දේශපාලන පක්ෂභේදයක් නැතුව විපක්ෂයෙන්ද ආණ්ඩුවෙන්ද සෑම තැනින්ම හඬක් ආවා. මේ බරපතල දූෂණයක් වංචාවක් සිද්ධ වෙලා තියෙනවා. මේකට අවශ්‍ය වහාම පියවර ගන්න. මම මේ දේ කළා. අපි 2015 ජනවාරි මාසේ 8 වෙනිදා ඡන්දෙන් ජයග්‍රහණය කරලා අපි ජනවාරි මාසේ 9 වෙනිදා දිවුරුම් දුන්නා. මේ මහ බැංකු සිද්ධිය සිද්ධ වුණේ ආණ්ඩුව හදලා මාස 3කින් මේ විනාශය කෙරුවා. මේකට වගකියුත් වග කියන්න ඕනේ. මම මේ කිසි තනකට ආස මිනිහෙක් නෙවෙයි. මං ආව වගේම යන්න ඉන්න මිනිහෙක්. මම යන්න මිසක් ඉන්න ආපු කෙනෙක් නෙවෙයි මම. හැබැයි මම කරන වැඩේ මට හරියට කරන්න ඒ අවශ්‍ය සහයෝගය ඕනේ. ඒකයි මම කියන්නේ. අපි ආවේ ඒ විදිහේ ආණ්ඩුවක් කරන්න නම් ඒ විදිහ ආණ්ඩුවක් කරන්න ඕනේ. මිනිස්සුන්ට සේවය කරන්න නම් මිනිස්සුන්ට සේවය කරන්න ඕනේ. අපේ අරමුණ පවිත්‍ර චේතනාවෙන් නම් ඒ චේතනාව ඉෂ්ට කරගන්න වැඩ කරන්න. අපිට තවමත් කාලය තියෙනවා. අවුරුදු 3ක් කරපු හොඳ වැඩ කතා කරලා ජනතාවට කියන්න වගේම අවුරුදු 3ක් කරපු සමහර අයගේ වැරදි වැඩ නිවැරදි කරගෙන ආණ්ඩුවක් විදිහට ඉස්සරහට යන්න. මම පැහැදිලිව කියන්නට ඕනේ. මොකද මේ රටේ ජනතාව මං කෙරේ විශ්වාසය තබලා මාව තෝරාපත් කරගත්තා නම් ඉතා පැහැදිලි ලෙසම විපක්ෂයෙන් මට ගහණේවට මට මූණ දෙන්න පුළුවන්. ආණ්ඩුවෙන් ගහණේවට මට මූණ දෙන්න පුළුවන්. ආණ්ඩුවේ කොටසක් ගහන අයට මම මේ කියන්නේ. නමුත් ආණ්ඩුවේ කොටසක් මට ගහනවා නම් සෝබිත ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච අරමුණ ඉෂ්ට කිරීමට විරුද්ධවයි ඒ ගැහිල්ල ගහන්නේ. මම ඒක බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. බොහෝ වෙලාවට තිබෙන බොහෝ ප්‍රශ්නවලදී මොකද දෙන්නේ කියනවායි ජනාධිපතිවන්ට බැරිද? එයාට මේක කරන්න ඕනේ. එයාට මේ දේ කරන්න පුළුවන් නෑ. ඇයි කරන්නේ නැත්තේ? නමුත් සම්මුතිවාදී ආණ්ඩුවක තිබිය යුතු එකඟතාවය. ඒ සම්බන්ධතාවය ශක්තිමත් කරගැනේ. ඒ කටයුතු කරගැනේ. මේවා පිළිබඳව මේ රටේ තමුන්නාංශල අපි මහ ජනතාව මේ රටේ නීති විශාරදයෝ කිසි කෙනෙක් මේ අත්දැකීම මීට කලින් ලබලා නැහැ. මේක අලුත් අත්දැකීමක්. මේ ගැන උගන්වන්න කාටවත් බෑ.
අද තිබෙන ආණ්ඩුව සම්මුතිවාදී ආණ්ඩුවක් විදිහට කරගෙන යෑම පිළිබඳව කාටවත් උගන්වන්න කෙනෙක් මේ රටේ නැහැ නේ අපිට. එහෙම එකක් මීට කලින් නැහැ මේ රටේ. නමුත් අපේ තිබෙන විශේෂත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාව තමයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ එදා පොදු අපේක්ෂකයා තෝරා ගැනීමේදී කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා තමයි පොදු අපේක්ෂකයා විදිහට තෝරගත්තේ. එතකොට මේ ප්‍රශ්න හරි සංකීර්ණයි. අපි උදේ ඉඳන් රෑ වෙනකන් අපි කියනවා අවුරුදු 60ක් 65ක් ගහගත්ත මරාගත්ත පක්ෂ දෙක. එතකොට මම කෙරේ විශ්වාසයක් තියලා මාව පොදු අපේක්ෂකයා කළා නම් මම කෙරේ විශ්වාසයක් තියලා මාව ජනාධිපතිවරයා විදිහට පත් කරගත්තා නම් ඒ විශ්වාසය එක්ක සියලු දෙනා වැඩ කරන්න ඕනේ. ඒ සාමූහිකත්වයේ දියෙන්න ඕනේ. වැරදි නම් වැරදි දේ කවුරු කළත් වැරදි. වැරදි කරන සියලු දෙනාට විරුද්ධව ආණ්ඩුවේද විපක්ෂයේද කොහෙද කොතනද ඕන කෙනෙකුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක ක්‍රියාත්මක නොවීම පිළිබඳව ප්‍රශ්නේ මේ විජේසූරි මහත්තයා කිව්වේ. මාදුළුවාවේ සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේට අප කරන ඉහළම ගෞරවය තමයි උන්වහන්සේගේ ගුණ සමරීමේදී උන්වහන්සේගේ දැක්ම දර්ශනය සමාජමය වශයෙන් පොදු අපේක්ෂකෙක් තෝරාගෙන පොදු අපේක්ෂකෙක් ජනාධිපති කරලා අවශ්‍ය ඒ පෙරලිය සහ ඒ ආණ්ඩු ක්‍රමය මේ සියලු දේවල් එක්ක අපේ ප්‍රතිපත්තිය යුත්තේ අපේ වගකීම යුත්තේ අපේ යුතුකම යුත්තේ රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් උන්වහන්සේ බලාපොරොත්තු වෙච්ච ඒ සාධාරණ සමාජයක් උදෙසා වූ ඒ සියල්ල ඉටු කිරීමයි. ඒ සඳහා අපි කැපවෙමුයි කියන ගෞරවනීය ආයාචනය කරමින් වන්දනීය පූජනීය ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු අපේ ගරු කථානායකතුමා මැතිආමතිතුමාලා ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ බලාපොරොත්තු අරමුණු ඉටු කර ගැනීමට අපි කැපවෙමු. උන්වහන්සේට නිවන් සුවපත් වේවායි ප්‍රාර්ථනා කරමින් මා සමුගන්නවා. තෙරුවන් සරණයි.